கும்மட்ட தேஷட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட்ட கோவியட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு இனிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கிரி நா கிரி கட்டகா நரபதியக்கு ஊபுதுனே பண்டு மாவிரு பண்டு முதுகட்டு மின் தேசய சுரக்கின்னட வரம் லெபுவினோ ராஜுனே பண்டு மாவிரு பண்டு தேசே ரகுமட தேசட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட கோவியட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மினிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு තව අපි එක් දොහක් කල් දෙන්නම් අපි නුඹ වෙත ඔත්තු කරණක යවනවා ඔහුගේ යත නුඹගේ තීරණය අපිට දන්න අයපා අපි අමුරා කියමනකුත් තියෙනවානේව ඉස්ත්‍රියන්ගේ වාසනාව හවුයි වැස්සයි වගේ කියලා එතකොට ආණ්ඩියාච්චි අම්මණ්ඩි ඔය භූමිගේ අම්මණ්ඩි කවුද ආණ්ඩියාච්චි අම්මණ්ඩි වංහුන් දන්නවනම් මේ අපට දොඩන්ටුක දැන කියා ගන්නටත් එක්ක නෙව දම්මණ්ඩි මයේ කන වැකිලා තියෙන විදියට නම් ආණ්ඩි අම්මණ්ඩියේ මෙතන ලুকু කතාන්දරයක් තියෙනවා චිත්‍රා කුමාරින් නාන්සේ පුත් කුමාරේ බිහි කොලෝතින් එහෙම චිත්‍රා කුමාරින් නාන්සේගේ සහෝදරයෝ සියල්ල මරා දමලා පුත් කුමාරයා රජ වෙනවලු නයි මිත්තකේක් තමා ඒ වගේ පවසලා තියන්නේ උ මහබිස උන් නාන්සේයි චිත්‍රා කුමාරින් නාන්සේයි මේ ගැන හොඳටෝම බිය බීතෙන් ඉඳලා තියෙන්නේ චිත්‍රා කුමාරින් නාන්සේ පුත් කුමාරයාව බිහි කරන යාමේ ගාන්තුලානේ කීයක දෙරිවියක් මාලිගාවට ගෙනැල්ලා මහබිස උන්නාන්සේ පුත් කුමාරයාට මේ දෙරිවිව මාරු කරලා හා 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 එහෙනම් පණ්ඩු කුමාරයාට තමයි ওই දෙරිවිව මාරු කරලා තියෙන්නේ චිත්‍රා කුමාරින්නාන්සේ එදා බිහි කරාපු පුත් කුමාරයා පණ්ඩු කුමාරයායි කියලා දැන් ඉතින් අපි දන්නවනේ ඔය භූමි කුමරියගේ අම්මණ්ඩි කවුද කියලා ආණ්ඩියාච්චි අම්මණ්ඩි දන්නවනම් ඒකන දොඩන්ට කුයිති ඩිංගීත කොහොම හිටපන් උඹට මාව විශ්වාස නැතුව නෙවෙයි උඹට හරි හදිස්සියක් නිතියනේ මේ ගැන දැන් කියා ගන්නට හොඳා හොඳා ආඩි අම්මණ්ඩි ආඩි අම්මණ්ඩි ඉතින් ඔය අම්මණ්ඩි ගැන දන්නවනම් අපිට ඩිංගීත දොඩන්ට කොවන් දැන ගන්නටත් එක්ක ආරංචිය තියෙන්නේ අපේ සේදරංගොයියගේ මායියා බිහි කරාපු දැරිවියකුළු ඔය භූමි කුමාරි කියන්නේ මොනවා හේ කියන්නේ මේ උමි බිහි කරාපු දෙරිවි භූමි කුමරිය කියලා කියන්නේ ආ එහෙනම් උමි තමයි අම්මණ්ඩි
උමීට දරුවා ලැබෙන්න උන්නු සන්දියේ එක පාරටම ගන්තුලානේ අන්තරස් දහන උනානේ. ඒක තමයි එහෙනම් මේ. රූපක චිත්ත කුමරුනි. උඹ දූමරා ගලට මේ කුමද්ද මේ සිදු කරන්නේ? කුමාරයා මරා දමන්නට පල්ලාට නාග ලෙන තුල සිටින දෑදියා නුඹලා බලා සිටිනු. වංගියක් කුරහන් තලපොලට වස දැම්. මේ වංගියේ කුමාරයා දියබොන දියබඳුනට වස දමා තිබෙනවා. කොහොම නුඹලගේ ආරක්ෂා? සමා අවසර කුමරුනි. මේ සියල්ල සිදු වී තිබෙන්නේ ලෙන ඇතුළත දිනව. නමුත් කුමාරයාගේ ආරක්ෂාව පිණිස අපගේ ඔත්තුකරුවන් යොදවා සිටින්නේ ලෙන ආසන්නයේ. ලෙන ඇතුළතදී සිදුවන්නා වූ කිසිදු දෙයක් අපගේ ඔත්තුකරුවන් දැන සිටින්නේ නැහැ කුමරුනි. එය නිදහසට කාරණාවක් නොවේ ගෝපක චිත්ත. අප නුඹට පවරා තිබෙන්නේ කුමාරයාගේ සම්පූර්ණ ආරක්ෂාව ගැන සොයා බලන්න. නමුත් දැන් නුඹ මේ පවසන වදන් වලින් අපට වැටහි යන්නේ නුඹ කුමාරයාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම වගකීමකින් කටයුතු කර නැති බවයි. එසේ නොමැත කුමරුනි. මා කුමාරයාගේ ආරක්ෂාව ගැන ඉතාම වගකීමකින් කටයුතු කරන්නේ. වගකීමකින් කටයුතු කරනවා නම් ගෝපක චිත්ත නුඹ ලෙනින් පිටත පමණක් සිට කුමාරයාට ආරක්ෂාව සපයන්නේ නෑ නෝ. නුඹ පැවසුවානේ නුඹගේ ආරක්ෂකයින් ලෙන ආසන්නයේ සිටයි කුමාරයාට ආරක්ෂාව සැලසන්නේ කිය. මා ඒ දැනගත්තේ දැන් නෝ ගෝපක චිත්ත. කුමරුනි, බල්ලාට නාගගේ මායු දෙන්න අප කිසිවෙකුටවත් ලෙන ඇතුළට ගමන් කරන්න ඉඩ ලබා දෙන්නේ නෑ. එයයි අපට ඇති වී තිබෙන ප්‍රශ්නය. එයින්ම වැටහෙනවා නෙමෙද ගෝපක චිත්ත, ඔවුන් නුඹට තහංචි දමන්නේ කුමාරයා ලෙන තුලදීම මරා දමන්නට කියලා. නුඹ ඒ දෙදෙනාට බියෙන් කුමාරයාගේ ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් නොදැකූ බව හොඳටම වැටහි යනවා ගෝපක චිත්ත. ඔබ මාමයි බ්‍රෙක්ෆස්ට් පාර්ට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. එක යාමයකට කලින් උඹ පේන්නුන්නේ නැත්තේ කොහෙද බල ගෑටුවේ? අම් බැද්දදී ඉන්න ගෑටුවා. අම යාම ලෙන ඇතුළේ ඉන්න බෑ නෝ එබා. මං හිතානුන්නේ කුමාරයා මරන්න ආපු ඔත්තුකාරයෙක් පිටිපස්සේ ලෝලා බලව හරින්ට ගියා කියලා. උඹේ කවිදියක් මොනවාද උඹ කල්පනා කරන්නේ? එහෙම දෙයක් නැතුව මම මේ හැම යාමෙන් කල්පනා කරන්නේ පණ්ඩු කුමාරයා. මම කල්පනා කරන්නේ කුමාරයා ගැන තමයි. කොයි යාමක හරි මොකෙක් හරි කුමාරයාට වින්නහයක් කොරයි කියලා. උඹසෙල අපි මේ යාම කිසි එකෙක්ව විශ්වාස කරන්න නැකයි. උඹ දොඩාවු දෙය හැබෑව සේරුබද්ද. උඹ දොඩාවු දෙය හැබෑව. මේ යාම කිසි එකෙක් විශ්වාස කරන්න බැරුවා. අඩුම තරමේ අම්මන්දිවත් අපොච්චවත් විශ්වාස කරන්න පුළුවන් යාමයක් නෙවෙයි බොල මේක. ඒක හැබෑව උඹසෙල. අපි කොයි යාමක වුණත් කොයි කවුරු ගැන වුණත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. මොන තරම් විශ්වාසයකින් යුතුවද කුමාරයා ආරක්ෂා කිරීමේ වගකීම නුඹට පැවරුවේ ගෝපක චිත්ත? නමුත් නුඹ කටයුතු කොට තිබෙන්නේ කිසිදු වගකීමකින් තොරවයි.
නැත දීගය කුමරුනි නැත මා කුමාරයා ආරක්ෂා කර ගැනීමට දිවාරෑ නොබලා පුතුම වෙහසක් දරන්නේ කුමරුනි මා පමණක් නොවේ මා යටතේ සිටින අපගේ ඔත්තුකරුණු එලෙසින්ම වෙහස වෙනවා කුමරුනි නුඹලා කොපමණ වෙහස වුණත් පළක් නැහැ කෝපක චිත්ත කුමාරයාට අවැසි ආරක්ෂාව සැපිය නොහැකි නම් සෑම තැනකදීම කුමාරයාව ආරක්ෂා කිරීම නුඹලා සතු වගකීමක් එසේ නොමැතිව සීමා මායිම් දමාගෙන කුමාරයාට ආරක්ෂාව සපයන්නට ගියහොත් සිදුවන්නේ මේවැනි වින්නැහිම තමයි සීනුවන ඇතුව කටයුතු කළ අයික් නම් නුඹ මෙවැනි මුක්තවතන් මා සමග පවසාලන්නේ නැහැ සමා අවසර දීගායි කුමරුනි මින් මතුවට එවැනි අඩුපාඩුකමක් මාගෙන් සිදුවන්නේ නැහැ ලෙනෙන් පිටතත් ලෙන ඇතුළතත් සෑම තැනකදීම කුමාරයාට විසි ආරක්ෂාව මා සලසාලන්නම් මෙතෙන් පටන්වත් නුඹට පැවරී ඇති වගකීම හරියාකාරව ඉටු කරලන්නට සිතට ගනු ගෝපක චිත්ත ලෙන ඇතුළතත් පිටතත් කුමාරයාට අවැසි ආරක්ෂාව සලසන්නට කටයුතු කරමු හොඳමයි දීගාය කුමරුනි මම අපගේ ඔත්තුකරුවන් දෙදෙනෙක් ලෙන පේන ඉසව්වෙම ලෙන ආසන්නේම කුමාරයාගේ ආරක්ෂාව සඳහා රඳවා තබන්නම් නැවත මෙවන් දෙයක් කුමාරයාට සිදුවන්නට ඉඩ තබන්නට එපා ගෝපක චිත්ත නැවත මෙවැනි දෙයක් සිදුවුනොත් අප වෙතින් නුඹට කිසිම සමාවක් නොමැති බව හොඳින් සිහිතබා ගන්නවා දැන් පිටව යනු හොඳයි දීගාය කුමරුනි යාමට අවසරයි ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතයට වටින අයගේ පොඩි පොඩි දේ මග හැරුණාද ලිප්ටන් සිරුන්ටා ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවතිවන්න මහවිරු පාණ්ඩු කවුරු මොනවා කළත් මොන දේ කළත් මං හොඳ සිහි කල්පනාවෙන් ඉන්න බොල මට කිසි එකෙක් විශ්වාස නැතුව ඔය හැම එකම කරන කියන දේවල් ගැන මම සිහියෙන් ඉන්නේ හොඳ සිහි බුද්ධියෙන් ඉන්නේ දැන් බලාපන් අපේ ඒකට කාවන පොදියක් දෙනවයි කිව්වොත් කාගේ හරි පණහුණත් නැහින්ද උන් ලෑස්ති එහෙම හිත පිට නැති උන් තමයි මෙහෙල දීපේ ඉන්නේ බොල දැන් තොට කාවන පොදියක් දෙනවා කිව්වට පස්සේ තෝන වෙන්නේ නැත්තු කතා කරපිය මම බේගල්ද තොරන්නේ කතා කරපිය නෑ කොම්බසෙල මන් දැන් කාවන උඩ නැවෙන්නේ නැහැ බොල එන්නිකන් ඉදින් සේරුපත්දෝ දැන් උඹ හොම දෙඩුවට කවුරු හරි ඇවිත් කාවන පොදියක් දික් කරොත් මේ වැඩේ කරන්න කියලා උඹ නැමෙන්නේ නැතු විදිහද ඈ උඹ නැමෙන්නේ නැතු විදිහද උඹට ගම් වරයක් දෙනවා කිව්ව උඹ නැමෙන්නේ නැතු විදිහද උඹ දොඩන දේවල් මට විශ්වාස නැතුව උඹ දොඩන දේවල් මට විශ්වාස නැතුව නෑ කුඹසල කාවන පොදියක් දෙනවා කියලා කිව්වත් මට කරන්න බැරි දෙයක් මං කරන්නේ නැතුව එතකොට උඹ දොඩන්නේ උඹට කරන්න පුළුවන් දෙයකට කාහුණු බාර දුන්නොත් උඹේ දේ කරනවා කියලානේ උඹ දොඩන්නේ ඈ උඹේ වචන විශ්වාස කරන්න බෑ සේරුපත්දෝ උඹේ වචන විශ්වාස කරන්න බැරුවා උඹ දැන් ඩිංගකට කලින් දොඩාපු දේ නෙවෙයි දැන් දොඩන්නේ කුඹසේල හැම දෙයකදීම කාහුණු වලට නැවෙනවා කියන එක නෙමෙයි මම දෙඩුවේ ඇල්බම් කුඹසේල මොකද උඹ ඔය විදිහට මාත් එක්ක දොඩන්නේ මම මේ විදියට දොඩන්නේ මයි හිට් පොත්තේ පියක් හැකක් තියෙනවා අපේම එවුන්ගේ අතික අපේ කුමාරයට වින්න හැයක් සිද්ධ වෙයි කියලා මං හැම එකම දිහා බලන්නේ හැකෙම් බොල හැකෙම් ඔය හැම තයක් ගැනව හැම යාමිකම හිට් පොත්තේ තියාගන්න නාගයි බොල අනික කුඹසෙල හැම දෙයක් ගැනම හැකෙම් බලන්ටත් නාකයි මයන එක දිගට දෙම්බ ගන්නට මහසෙනුයි පණ්ඩු කුමාරයා මරා දැමීමට
පුත්‍ර කුමාරයා සිදු කරනු ලබන හැම දෙයක්ම සිදු කරන්නේ උඹලගේ සහාය ඇතුවයි කියලා මම දැනගෙන සිටින්නේ. උඹලා ගැමියන් වේසින් රාජපුරුෂයන්ව දුමරක් ගල දෙව නොවේද? පණ්ඩු කුමාරයාව මරා දැමීමට. ඈ? එය සමයවක් ගෝපගිත් සෙනවි. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. උත්ත්‍ය කුමාරයාට විරුද්ධ වුණොත් අපිට සිදුවන්නේ මියදෙන්න. එම විශ්වාස කරන්නේ නැහැ මහසෙනවි. ඔබ දන්නවනේ දැන් මගේ එකම රාජකාරිය වී ඇත්තේ අපගේ පණ්ඩු කුමාරයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වගේ. ඒ උත්ත්‍ය කුමාරයා දැනගෙන ඉඳින්නේ. උත්ත්‍ය කුමාරයා මොන යම් තර්ජන ගර්ජන මාට එල්ල කළත් මා උත්ත්‍ය කුමාරයාගේ අනට නම් කීකරුවන්නේ නැහැ මහසෙනවි. මගේ එකම අරමුණ අපගේ පණ්ඩු කුමාරයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම. එම නිසා මං උත්ත්‍ය කුමාරයාගේ ওই තර්ජන වලට බියවන්නේ නැහැ. සෙනවි, නුඹට වගේ එඩිතර හිතක් මට තිබුණා නම් මම උත්ත්‍ය කුමාරයාට කීකරු වෙනවා. නමුත් උන්ගේ තර්ජන ගර්ජන හමුවේ මගේ හිතේ බේතම උට අවනත වෙනවා සෙනවි, අවනත වෙනවා. ඉතින් උඹට පුළුවන් නේ මහසෙනවි උත්ත්‍ය කුමාරයාට මේ කරුණු කාරණා වටහලා දෙන්න. හ්ම්? පණ්ඩු කුමාරයා වැනි කුමාරයෙක්ගේ ජීවිතය නැති කිරීම අහස පොළව නුහුලන අපරාධයක් බව උඹට පුළුවන් නේ වටහලා දෙන්න. හ්ම්. කෝපගිත්ත සෙනවි උත්ත්‍ය කුමාරයාට වටහා දෙන්න. උත්ත්‍ය කුමාරයාට වටහා දෙන්න ගියොත් ඔහු කෝප වී අපිට කුමක් කරාවිද කියලා හිතා ගන්නටවත් බෑ. එම නිසා ඔහුගේ බහට අවනතු වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මහාවීරු පාණ්ඩු එුණාට මහසෙනවි උඹලට පුළුවන් උත්ත්‍ය කුමාරයාට හොර රහසේ පණ්ඩු කුමාරයාට උදව් කරන්න. නිස්කාරණේ උඹලගේ ඔය බිය නැති කරගෙන අපි සමග එකතු වෙයි පණ්ඩු කුමාරයාට උදව් කරන්න මට සහාය වෙයන්. සෙනවි උත්ත්‍ය කුමාරයාට හොර රහස කිසි දෙයක් සිදු කළ නොහැකි. කවුරුන් නෝ දැනගත්තොත් මා පණ්ඩු කුමාරයාට හොර රහස උදව් කරන බව ඒ යාමයේම මගේ හිස ගසා දමාවි. මා සෙනවි මුලින්ම ඔය උඹේ බිය නැති කරගනින් උඹගේ හිතට ධෛර්යය ගනින්. උඹට පුළුවන් මා සෙනවි උත්ත්‍ය කුමාරයාට පක්ෂපාත බව පෙන්වමින් පණ්ඩු කුමාරයාට උදව් කරන්න. උත්ත්‍ය කුමාරයා පණ්ඩු කුමාරයාව මරා දැමීමට සිදු කරන ඉදිරි සැලසුම් ගැන උඹ මට පැවසුවොත් මට පුළුවන් ඒ හැම කරදරයකින්ම කුමාරයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. එවැනි ද්‍රෝහි ක්‍රියාවක් මට කිසිසේත් සිදු කළ නොහැකි කෝපගිත සෙනවි. මට බෑ නිස්කාරණේ මියදෙන්න. මිය දෙන්නට ඔය තරම් බියවන්ට එපා මහසෙනවි. මතක තියාගනි මහසෙනවි. ඔබ මියදුනත් මියදෙන්නේ අනාගතයේ මේ හෙළදීපේ රජ කිරීමට සිටින රාජකුමාරයෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා දීලා කියලා හිට. ඒක මොන තරම්නම් අභිමානයක්ද? මෙවට එක් වගේ දීපු කාලයක් ජීවත් වනවට වඩා මේ හෙළදීපේ අපගේ පණ්ඩු කුමාරයා වැනි රාජකුමාරයෙක් රජකරවාලීමට උදව් කොට එක් දුවක් ජීවත් වීම සම්පත්තියක් මහසෙනවි. දැන්මත් මං පවසනා දේ වටා ගනින්. නුඹට උමනා දේ කරන්න ගොස් කරදරේ වැටෙන්න මම සූදානම් නෑ කෝපගිත සෙනවි. මම සූදානම් නෑ. සේනම් මහසෙනවි උඹ මෙන්න මේකත් හොඳට සිහි තබා ගනි. උඹ උත්ත්‍ය කුමාරයාට කොතරම් උදව් කළත් මේ රාජ්‍යයේ යම් දවසක රජවන්නේ පණ්ඩු කුමාරයා බව අන්න එදාට උඹට පසුතැවෙන්න සිද්ධ වෙයි. උඹ පණ්ඩු කුමාරයාට විරුද්ධව කටයුතු කරපු එකට සිහි තබා ගනි. You.
බොලා දුමරගලට ගහටපු දොහේ අපේ වර්ගයේ කාලාගේ යායි සීසෑම තිබ්බනේව නැත්තං ඉතින් මාත් බොලා එක ගාටනවා රාජකුමාරයව දැහින් දැක ගන්නට කොහොමයි අයියන්ට දොඩන්ට ඒ රාජ තේජස තව තව වැඩි වෙලා අයියන්ඩි දැන් නම් ඕනෑම කෙනෙකුට ඇහැ ගැටුනම ඕනෑම කෙනෙකුට අඳුන ගන්නට ඇහැකි කුමාරයා රාජකුමාරයෙක් කියලා පුදුමාකාර ගාම්භීර පෙනුමක් මේ අයියන්ඩි කුමාරයාගේ දැන් තියෙන්නේ අනේ ඉතින් කුමාරයව දැහින් දැක ගන්නට වාසනාව නැති වුණානේව මං පුංචි සන්දියේ පටන් උහාන නෙළෙව්ව හැටි මයි හිත් ඔජ්ජේ කාම රඳනෝ අයියන්ඩි මොන තරම් වාසනාවන්තද ඔවැනි රාජකුමාරයෙක් උකුල හවාන ඇතිදැඩි කොනට ලැබීම ගැන ඒක හැබෑව නගන්ඩි අපේ නෑකුම් කුමාරයව ආරස්සා කරන බණ්ඩාර මුත්තා කුමාරයව තුන් යාමෙම ආරස්සා කරන කුමාරයට ඒ පිහිට තියෙනවා නගණ්ඩි ඒකයි හැම වින්නෙහියකින්ම කුමාරයව ඔය ගැලවෙන්නේ මන්නම් හිතලන්නේ අයියන්ඩි කුමාරයා දොරමඩලින් වුණා නම් ඔය සිද්ධ වෙන්න ගියා වෙන්නේ වින්නෙහි කුමාරයාට සිද්ධ වෙන්නේ නැතයි කියලා කුමාරයව නන්නාඳුන ඉසාවව කරන එකේ ලොකු අවදානම තියෙනවා කියලායි මන්නම් හිතලන්නේ අයියන්ඩි එහෙනම් ඔල නගණ්ඩි මහේත් මනාපෙනං පණ්ඩුල බ්‍රාහ්මණ උන්නාන්සේගේ ඇහැ ගැටෙන ඉසව්වක කුමාරයා රඳනවනම් ඒත් ඉතින් දැන් කුමාරයා ගැන තීන්දුව తీරන ගන්නේ මාලිගාවේ ඉඳගෙන ඔය දොර මඩල ගන්තුලානේ අපේ පැල්කොටේ කුමාරයා රඳන දොහේ අපිට ඉතින් මොනවා හරි වින්නැහියක් කුමාරයාට සිද්ධ වෙනවා නම් තීන්දුව తీරන ගන්නට ඇහැක් වෙලා තියුනේ ඒත් ඉතින් දැන් කුමාරයා ගැන තීන්දුව తీරන ගන්නේ දීගාල් කුමාරයා අනුරාධ කුමාරයා මාලිකාවේ මහබිසෝ වහන්සේ ඕ විෂන් කියා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි වෙන්ස මාව මරා දමන්න මා මණ්ඩලා වෙව්වේ කවුද කියලා මන් දන්නා නුඹලා සියලු දෙනා කල්පනා කරනු ඇති ඇයි මන් නුඹලා සියලු දෙනා මේ ගල්තලා මත රැගෙන ආවි කියලා උඹලා අපේ මහයකාව දපනේ දාගෙන උඹලට ඕන ඕන විදියට වැඩ කරා ගන්නවා කියලා